තියෙනවා අන්තර් සම්බන්ධයක්. මම දකින හැටි දේශපාලන වශයෙන් පොලිස් පරීක්ෂකයෙක් හැටියට නෙවෙයි. මේ ඇතිවෙන්න ගිය මහා විපත. මොකද විපත? මහා විශාල කෝලාහලයක් ලංකාව පුරා මේ දැන් අහුවෙලා තියෙන ආයුධ ප්‍රමාණය, සංගවා තිබුණු මුදල් ප්‍රමාණය, උපකරණ, ඇඳුම්, නිල ඇඳුම්, එතකොට පුහුණු මධ්‍යස්ථාන, මේ ඔක්කොම බලනකොට මොකද්ද තේරෙන්නේ? මේ කෝලාහලය ඇවිලුණා නම් ලංකාවේ තත්ත්වය කුමක්? ලංකාව එකම ගිනි ජාලයක් බවට පත් වෙනවා. බලාපොරොත්තු වුණේ ගණන් හදලා තිබුණේ මේ කතෝලික පල්ලිවලට පාර දුන්නාම ධීවර ජනයා මූලික වෙලා කතෝලික ජනයා විශාල මුස්ලිම් විරෝධී කෝලාහලයක් ආරම්භ කරයි. ඒ සමගම මුළු ලංකාවම මුස්ලිම් කෝලාහලයක් ආරම්භ වෙනවා. මුස්ලිම් වරු සූදානමින් ඉන්නවා ඒකට මුහුණ දෙන්න. ආයුධ ඇතුව. එතකොට මොකද ඇතු වෙන තත්ත්වය? අපි ඉඳලා තියෙන්නේ ගිනි කන්දක් මැත්තේ කියන එකයි මගේ තේරුම. මේක දේශපාලන නිරීක්ෂණය. දැන් මේ තියෙන ඔක්කොම තොරතුරු ගත්තාම අපි මේ රට තිබිලා තියෙන්නේ ගිනි කන්දක් උඩ. මේක පිපුරුවා නම් ලංකාව දැවී යන. ඒ බඳු විශාල කෝලාහලයක් ඇති වුණා නම් එතකොට මොකද වෙන්නේ මේ රටේ ආණ්ඩු පාලනයේ? ආණ්ඩු පාලනයේ විශාල අර්බුදයකට යන රාජ්‍යාන්තරයට බලය මෙහෙවන්න සිද්ධ වෙනවා. රාජ්‍යාන්තරයට බලය මෙහෙවීම සඳහා දැන්ටමත් ඇවිල්ලා ඉන්නවා බටහිර රටවල් වල ඔත්තු සේවා බුද්ධ්‍යාංශ නියෝජ්‍යෝ මෙහෙ වෙන්නේ මොකද කියලා බලන්න. එම වුණා නම් ලංකාවේ මේ ඇතිවෙන තත්වය බරපතලකම වැඩි නිසා විදේශ හමුදා ගැනීමේ යෝජනාව නිතැතින්ම එනවා. දැන් ඒවත් එක්කලා ඇතිවෙන ඊළඟ තත්වය තමයි මේ රටේ බල තත්වයේ විපර්යාසයක් වෙනවා. අද ජනාධිපතිතුමා නම් බලය මෙහෙවන් ප්‍රධාන බලය. ඒ තත්ත්වය වෙනසකට ගමන් කරන්න පුළුවන් කුමන්ත්‍රණයට ඒක සම්බන්ධ. ජනාධිපතිතුමාට විරුද්ධ කුමන්ත්‍රණය. ගෝඨාභය මහත්තයාට විරුද්ධ කුමන්ත්‍රණය. සාමාන්‍යයෙන් ගෝඨාභය මහත්තයාගේ නම ඊයේත් කියවේ පාර්ලිමේන්තුවේ. ඒ දෙන්නාටම විරුද්ධව තමයි මේ කුමන්ත්‍රණය යන්නේ. මුස්ලිම් විරෝධී ගැටුම. එතකොට එදත් මේ කොලාහලය ආරම්භ කිරීමේ එක්තරා නිමිත්තක්. දිගන සිද්ධියත් එක්ක දිගාරින්න පුළුවන්ද කියලා බැලුවා. නමුත් ඒක එමුනේ නැහැ. ඒ තොරතුරු එළුණා. මේක මුස්ලිම් විරෝධී කෝලාහලයක් ඇති කරවීමට යම් සැලසුමක් තිබුණයි කියන. ඒකත් එක්කලා ඒක යටපත් වෙලා ගියා. ඒ වෙලාව වෙනකොටත් මුස්ලිම්වරු මුළු රට පුරා ලෑස්තියක ඉන්න ඇති. මේ දැන් තියෙන තොරතුරු අනුව බලනකොට එන ඕනෙම එබඳු කෝලාහලයකට මුහුණ දෙන්නේ. ඇත්ත කෝලාහලය මතුවෙන්නේ ඒකේ. මුස්ලිම්වරුන් කරන පිපිරීමට විරුද්ධව මුස්ලිම්වරුන්ට වාර දෙන්න පටන් ගන්නවා. මුස්ලිම්වරු ඊට මුහුණ දෙමින් ප්‍රතිවාද ප්‍රහාර දෙන්න පටන් ගන්නවා. ලංකාව පුරා එතකොට ඇති වෙන තත්වය මේ රටේ කෙබඳුද කියලා පොඩ්ඩක් හිතන්න. මේ තිබුණු ආයුධ ප්‍රමාණයත් ඔක්කොම සැලකිල්ලට අරගෙන මේ පුහුණු වීම සැලකිල්ලට අරගෙන පිපිරීම ඇත්තටම මේකේ අර මුදුනේ පේන්න තියෙන හරිය යට සැඟවී තිබෙන හරිය තමයි වෙන්න ගිය කෝලාහලය. අගමැතිතුමා තවමත් කියනවා ගෝලීය ත්‍රස්තවාදයක් තියෙනවා. ඒක නිසා මේ රටේ තියෙන තර්ජනය ඉවර නෑ. මේක ගෝලීය ත්‍රස්තවාදය සම්බන්ධ ප්‍රශ්නයක් වුණත් ලංකාව තුළ මේ තත්ත්වය පාලනය කර ගැනීම ලංකාවේ වගකීම. දැන් ගෝලීය ත්‍රස්තවාදය ගැන නැවත නැවතත් බේරගන්න ඕන නම් අපි ගෝලීය වශයෙන් සම්බන්ධ වෙමු. අද ප්‍රධාන වශයෙන් මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධව අන්තවාදයට විරුද්ධව ගෝලීය ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව. ඒ කියන්නේ ඇමරිකාවත් එක්කලා අපි මේකේදී සෙට් වෙන්නේ නැතුව අපිට බෑමයකට මුහුණ දෙන්නේ. ඊළඟට යා තවත්යක් එනවා. ත්‍රස්තවාදයේ වළක්වන පනතත් ඕන. මේ තවම නෑනේ එක ගේන්නේ. මේගොල්ල පොල් ගගා ඉන්න. ත්‍රස්තවාදී නොවන බොහෝ දේවල් ඒ පනතට ඇතුල් කරනවා ත්‍රස්තවාදී හැටියට. දැන් මෙවැනි පනතක උවමනාව එන්න ඉඩ තිබුණා ඇත්තටම අර කොලාලේ ඇති වුණා. අර කොලාලේ නේ මම කියන්නේ මහා විනාශය ඇති වුණා නම් මේ රටේ එබඳු වූ පනතක් අවශ්‍ය වෙන්නත් තිබුණා. මම හිතන්නේ මෙයාගේ ස්ක්‍රිප්ට් එකේ අගමැතිගේ ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ එහෙමයි. පිපිරීම, කොලාහලය මර්ධනය කිරීමට ත්‍රස්තපනත. එයාගේ ස්ක්‍රිප්ට් එක අනුව තමයි එයා කතා කරන්නේ. එයාට අමතක වී තිබෙනවා එයාගේ ස්ක්‍රිප්ට් එක අනුව දෙවෙනි සිද්ධිය උනේ නැහැ. කොලාහලය විනාශය උනේ නැහැ. ඒත් මිනිහ තවමත් ප්‍රතිත්‍රස්තපනත ගැන කතා කරනවා. කරුණාකරලා මේවා එකිනෙක සම්බන්ධ කරලා බලන්න. වඩා පැහැදිලි පින්තූරයක් අපිට හදාගන්න පුළුවන්ද කියලා.